කැලුම් විජේසූරිය කියන්නේ කාගේද ආදරයෙන්ම කලාකරුවෙක් නිවේදකයෙක් වගේම රංගන ශිල්පියෙක් විදිහට ගායකයෙක් විදිහට ඔහු කාගේත් හදවතේ ලැගුම්ගෙන ඉන්නවා මේ දිනවල වැඩිපුරම කතාබහට ලක් වෙන්නේ ඔහුගේ YouTube නාලිකාව ගැන ඒ නිසා සත්‍යන්ත පුවත්පතක් වන හදගැස්ම පුවත්පතට ඔහු සම්මුඛ සාකච්ඡාවකට එකතු වෙලා තිබුණා මේ දවස්වල YouTube නාලිකා එක්ක කාර්යබහුල වෙලාද ඉන්නේ අනිවාර්යෙන් ඔව් ලොක්ඩවුන් එක තිබිලත් මං නිකන් හිටියේ නැහැ පටන් ගත්ත වැඩ මම මග අතහරින කෙනෙක් නෙවෙයි මගේ කැලුම් විජේසූරිය YouTube නාලිකාව උපරිම ගුණාත්මක බවකින් ප්‍රේක්ෂකයන්ට දෙන්න කටයුතු කරනවා අද පවතින YouTube නාලිකා ගොඩකට වඩා ඔබේ YouTube නාලිකාව වඩාත් හරවත් ලෙස කැපී පෙනෙන බව බොහෝ දෙනෙක් කියනවා ඇත්තටම මං කලින් YouTube නාලිකා ගැන දැනගෙන හිටිය කෙනෙක් නෙමෙයි ඒ ගැන හරියටම දැනගත්තේ අවුරුද්දකට කලින් මගේ යාළුවෙක් මට account එකක් ඇරලා දුන්නා ඒකේ මගේ සින්දු දැම්මා එක විතරයි කලේ පහුගිය දෙසැම්බර් මාසේ තමයි channel එකක් පටන් ගත්තේ ඒකට හේතුවක් තිබුණා නිවේදකයෙක් විදිහට මට කවදාවත් ටෙලිහෝ සිනමා සම්මාන උළෙලක නිවේදන කටයුතු කරන්න ලැබිලා නැහැ වගේම මං නිවේදන කටයුතු කරපු ජාතික රූපවාහිනියේ නොකසෙවන හෝ ආයිබුවන් වැඩසටහනක් කරන්නවත් ලැබිලා නැහැ. ඒ සඳහා ආරාධනාවක් හෝ ලැබිලා නැහැ. ඒ මම රැකියාවක් කරපු නිසා වෙන්නත් ඇති. නමුත් සත්‍යන්තයක්වත් ලැබුණේ නැහැ. නිවේදකයෙක් විදිහට අපේ කලා ශිල්පීන් එක්ක මම තරම් ළඟින් අසිරු කරපු කෙනෙක් වෙන නැතු ඇති. එහෙම වෙලත් මට එයා එක්ක සාකච්ඡා වැඩසටහන් කරන්න ලැබුණේ නැහැ. ඉතින් මම දැන් YouTube එක හරහා ඒ දේවල් කරනවා. හැබැයි මම නිතර දකින්න ලැබුණු YouTube රැල්ලට යන කෙනෙක් නෙවෙයි. ගොඩක් YouTube නාලිකා කරන්නේ hot topic එකක් පස්සේ යන එකක් හෝ පත්තරයක ගිය article එකක් අරගෙන පින්තූරයක් දාලා කියවන එක. ඒ කියවීම අහන් ඉන්න බැරි තරම් අඳෝනාවක් වගේ. ඒ අතරේ හාස්‍යජනක වැඩසටහන් තියෙන ඒවත් තියෙනවා. අද YouTube කරන බොහෝ අයගේ ජීවනෝපාය මාර්ගයක. නමුත් මම මගේ channel එකේ කරන්නේ මට ජීවත් වෙන්න නෙවෙයි. මම ප්‍රධාන බැංකුවක සේවය කරලා ඒ ඉවත් වෙනකොට ලැබපු ආදායම මට මැරෙන තුරාටම ජීවත් වෙන්න ඇති. ඒ නිසා මම මේක පටන් ගත්තේ මට ජීවත් වෙන්න මුදල් හොයන්න නෙවෙයි. නමුත් දැන් මගේ ළඟ කැමරා ශිල්පීන් සංස්කරණ ශිල්පීන් ඉන්නවා. එයාලා ජීවත් වෙන්නේ මේකෙන්. එහෙම කියලා මම රැල්ලට යන්නේ නැහැ. මට ඕනුනේ ගුණාත්මක රසවින්දනයක් ප්‍රේක්ෂකයින්ට දෙන්න. මේ වෙනකොට මම වැඩසටහන 90ක් කරලා තියෙනවා. ඒ හැම එකක්ම සර්වකාලීනව බලන්න පුළුවන්. අපේ ප්‍රවීණයෙක් ගැන දැනගත යුතු දේ දැනගන්න මගේ YouTube channel එකෙන් පුළුවන් කියලා කවුරු හරි කියනවනම් ඒක තමයි මගේ සතුටට හේතුව. මට views අඩුයි. ඒත් කමක් නැහැ. මම කරන්නේ හොඳ දෙයක්. හොඳ දෙයට views අඩුයි කියන්නේ ගොඩක් අය කැමති කුණු රසයටද. 80%ක් හොයන්නේ ඒවා. 20%ක් හොඳ හරවද්දේ බලන්න කැමති. ඒ 20%ෙන් 10%ක් හෝ මගේ වැඩසටහන් බලන එක මට සතුටක්. ඔබේ ආරාධනාවෙන් පැමිණි ආරාධිතයා වෙනත් පාර්ශවයකට ව්‍යංගයක් හෝ චෝදනාවක් එල්ලහළහොත් එසේ අගතියට පත් පාර්ශවයට ඔබේ නාලිකාවේ ඉඩක් ලබා දීලා මධ්‍යස්ථ මාධ්‍යකරුවාගේ භූමිකාව ඔබ ආරක්ෂා කරනවද කරුණ හෝ මගේ නාලිකාවේ කතාබහ තුළින් අගතියට පත් වෙලා මට කතා කරලා ඉල්ලුවොත් එයාගේ හේතු දක්වන්න මම ඉඩ දෙනවා ඒක ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නකොටම එයාගේ ඉල්ලීමට ඉඩක් දෙනවා කියන සඳහනත් එක්කම මම කියනවා මම කවදාවත් කිසි කෙනෙක් අපහසුතාවයට පත් කරන්න කැමති කෙනෙක් නෙමෙයි අඩු ගානේ එහෙම හෙඩ්ලයින් එකක්වත් දාන්නේ නැහැ ඉස්සරහට විකාශය වෙන්නේ සමහර සාකච්ඡාවල සමහරු තමන්ට අසාධාරණකම් කළායේ නම් පවා කියනවා එතෙන්දි මම සැලකිලිමත් වෙනවා කාටවත් හානියක් නොවන විදිහට කටයුතු කරන්න උදාහරණයක් කියන්නම් ගීතා කුමාරසිංහ මහත්මියගේ සම්මුඛ සාකච්ඡාවේදී ඇය එක තැනක කියනවා දේශපාලනය ගැන කතා කරද්දී මහින්ද රාජපක්ෂ මහතා ඇයට කියලා ඇයට කතා කළා නංගි එයාගේ ඒවට රැවටෙන්න එපා මං ඔයාව බලා ගන්නම් කියලා වෙන කෙනෙක්නම් හෙඩ්ලයින් එකට ඒක පාවිච්චි කරන්නේ ඒත් මට එහෙම වෙන්න ඕනේ නැහැ. මම මේ දේ කරන්නේ ගුණාත්මකයි කියලා මට ලැබෙන ආදරය පිරුණු ප්‍රතිචාරයි මට වටින්නේ. ඇස්වලට කඳුළු පිරෙන ආදරයක් මට ලැබෙනවා. මට ඒ ඇති. මම සල්ලි වලට පෙරේත වෙලා මගේ ආත්මය පාවා දෙන කෙනෙක් නෙමෙයි. මගේ නාලිකාව බලන කෙනෙක්ට දැනෙනවා මම මධ්‍යස්ථව ඉන්න කෙනෙක් කියලා. හදවතට දැනෙන හරවද්දේ බලන්න මගේ YouTube එකට එකතු වෙන්න කියලා මං හදවතින්ම ආරාධනා කරනවා. කැලුම් විජේසූරිය කියන රංගන ශිල්පියා දැන් කෝ. එයා ඉන්නවා හොඳ දෙයකට එකතු වෙන්න බලාගෙන ඉන්නවා. මම පහුගිය කාලේ ලොකු එකට ලෑස්ති වුණා කොරෝනා නිසා ටිකක් නතර වුණා හොඳ නිර්මාණයක මට කරන්න පුළුවන් හොඳ චරිතයක් ලැබුණොත් කරනවා ඒක මට හිතට දැනෙන්නත් ඕන ආනන්ද අබේනායක මහතාගෙන් මට ඔහුගේ නිර්මාණයකට ආරාධනාවක් ලැබෙනකම් මම බලන් ඉන්නවා වගේ තමයි ප්‍රශාන් රවින්ද්‍ර කියන අපේ දක්ෂ නිර්මාණවේදියා මට කිව්වොත් එයාගේ වැඩකට එක සීන් එකක් කරන්න තියෙනවා කියලා මම යනවා මගේ වාහනේ වියදමින් හොඳ අධ්‍යක්ෂකවරේ කතා කළොත් මට පිටපත බලන්න ඕනෙත් නැහැ එදාට සාපේක්ෂව ඔබ කාලයක් සින්දු කිව්වා දැන් ගායනිනුත් අයින් වෙලාද
ඔබ කිව්වා හරි මම සින්දු කිව්වා ගායනා කළේ නැහැ පොඩි කාලේ නම් මම ගායනා කළා ඒත් ලොකු වුණාට පස්සේ ඒක හරියට උනේ නැහැ කෙනෙක්ට Tamanට බැරි දේ පිළිගන්න ආත්ම දෛතයක් තියෙන්න ඕනේ මගේ ප්‍රෝග්‍රෑම් එකකට නුවන්දිකා සේනාරත්න ආවා එදා මම ඇයට ගීතයක් ගායනා කරන්න යෝජනා කළා මගෙන් විනාඩි 5ක කාලයක් ඇය ඉල්ලුවා ඒ කාලය තුල ඇය ගයපු ගීයේ ස්වර අභ්‍යාස කළා ඊට පස්සේ ගායනා කළේ ශ්‍රියා ഘോഷාගේ මනවාලාගේ ගීය මට එදා හිතුණා කෙනෙකුට මේ තරම් ලස්සනට ගයන්න පුළුවන්ද කියලා එදා මම තේරුම් ගත්තා මට ගයන්න බෑ කියන එක දැනුවත්කමක් නැති දෙයක් කරන්න හොඳ නෑ කවුරු වුණත් ඔබ තවම කඩවසම් ආදර යෝජනා අදටත් ලැබෙන වෙති නේද නැහැ කිව්වොත් බොරු කාන්තා ආකර්ෂණය අදටත් අරු නෑ ඒත් මම තීරණයක් අරන් තියන්නේ මං කවදාවත් විවාහ වෙන්නේ නෑ කියලා දැන් ජීවිතෙන් තුනෙන් දෙකක් කෙවිලා ඉවරයි ඉතුරු ටිකත් අවුල් නොවී ගෙවන්න ඕන මම ලෝකේ බලන්න ආස කෙනෙක් මංගල සමරවීර මහතා මගේ සාකච්ඡාවකදී කිව්වා එයාට අවුරුදු 70ක් 75ක් වෙන් කරනවා එයා අවුරුදු 70ක් 75ක් වෙන් කරනවා කියලා ලෝකේ බලන්න ඒත් ඔහුට ඊට කලින් යන්න වුණා මමත් මගේ වයස ඒ කාලෙදි එහෙම කරනවා කියලා හිතපු කෙනෙක් ඒත් එච්චර කල් ඉන්න පුළුවන් වේද කියලා දන්නේ නැහැ රට ඇරපකමන් මං සංචාරය කරනවා මේ තනිකඩ බව හොඳයි මට විවාහ ජීවිතයක් දරුවෙක් නැති එක ගැන කවදාවත්ම පසුතැවීමක් දැනিলা නැද්ද නොදැනුණා නෙවෙයි මගේ හෘද රෝගය නිසා විවාහය මට දුර වුණා අපි විවාහ වෙන්නේ ආදරේ විඳින්න මට ආදරේ සොයා බැලීම් ලැබෙනවා මට දරුවෙක් නැති වුණාට මගේ ළඟම ඉන්න යාළුවන්ගේ දරුවෝ මට මගේ වගේ සමහර මව්පිය දරුවෝ හදලා දරුවන්ගේ දරුවොත් හදලා පෙරලා දරුවන්ගේ ආදරේ නොලැබෙනකොට විඳවන විදිහ දකින්නකොට මට දරුවෙක් නැති එක හොඳයි කියලාත් හිතෙනවා මගේ හොඳම යාළුවෙක් ඉන්නවා සෞදිවල එයාට කාලෙකින් ලංකාවට එන්න බැරි වුණා එයාගේ චූටි පුතා මට මගේ දරුවෙක් වගේ ආදරේ දෙන්න ආදරේ ලැබෙන්න අයිති කරගන්න ඕනේ නෑ මේ නිදහස මට හරි අගෙයි කියලායි රටක් ආදරය කරන නිවේදක ශිල්පී කැලුම් ශ්‍රීමාල් අවසානයේ කියලා තිබුණේ අපේ channel එක තාම subscribe කරලා නැත්නම් මෙන්න මේ button එක click කරලා අපිව subscribe කරන්න बेल बटन एक्टिव करो अपने चैनल ये देखते हो ना नवतम वीडियो के ना बटे सनी दाने के नी में है क्या वाला बनो